වෙනවද මේ ගත? මුළු ඇඟම පළු. බෙත් කරාද? බෙත් දෙන්නේ නැහැ. මොනවද කියන්නේ දොස්තරලා? බකුගඩු අමාරු නිසා දුන්නේ නැහැ. එතකොට මේකට මුකුත් බේදක් නැහැ. මේ තුවාල වෙලා තියෙන කසලද? මොනවද වෙන කරපු දේවල්? ඔයා මේ සුවය සඳහා කොහෙන්ද දාවේ අම්මා? අම්මගොඩ කමන්න නැහනේ. කොහෙන්ද දාවේ? පල්ලම කොහෙද පුතා? ආනමට කාර. ආනමට. රයිට්. අද දාවේ? අද ඔයව ජෙසුස් කරනවා. ආමෙන්. මම මේ කිනේ ආච්චව කියන්නේ. අද ජීසස්. ජීසස් නේම්. මට දෙනවා සමිඳුගලේ තුලින් සුවයගලනෝ සුවයගලනවා පාසුව කරන යශලක එලියෝචා ඇගෙන්ගලේ චෙස් ගනාවේ ඉවතට පිලිගන්නේ මේක විශ්වාස කරන්න ලබන සතිය ඔබ එනවද වයනද අම්මා එන්න ඕනේ මම කියලා සූකනයි ජේසුස් වහන්සේගේ බලය ආමෙන් වේවා මේ සහෝදරී නන්දාවතිය පැමිණෙන්නේ පල්ලම් ප්‍රදේශයේ ඉඳලා ඉතින් මේ සහෝදරී කියනවා එයා අවුරුදු 4ක් වෙනවලු මේ එයාගේ රෑෂ් එක ඇවිල්ලා මේ ඔක්කොම කුෂ්ඨ ඇවිල්ලා තිබි මෙයාගේ මේ ගිය සතිය මම බලනකොට තුවාල වෙනම තිබ්බා මේ ලේත් එක්ක අපි ඇල්ලුවා රයිට් මොකට මතකද මේවට කියන්නේ සාපලත් රෝග මම හොඳ කරන්න බෑ වෛද්‍යරුන්ට ජෙසුට පුළුවන්. ඔව්. සමසේ කතා කරේ හයෙන් පස්සේ ඔබ කසන කෙනෙක් කිව්ව මතකද කිව්වා? මතකේ දින අත උස්සන්න පොඩ්ඩක්. මොකද අද ආපුව නැත්තම් මේ පාස් ඔක්කොම කියන අහගන්න. ඔව්. ඔකෙන්. ඉතින් මේ සහෝදරිය කියනවා එයාට මේ පොඩි බිබිලක් තමයි ආවේ. ඒ බිබිල එයා කැසුවා කියලා කිව්වා. ඊට පස්සේ එයාගේ මේ පිටකොන්දේ ඉඳලා හැමතැනම මුළු ශරීරයෙන්ම මේ වගේ රෑෂ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගොඩක් අමාරුයි තමයි හිටියා කිව්වා අවුරුදු 4ක්ම ඊට පස්සේ මෙයා වෛද්‍ය ළඟට ගිහිල්ලා බෙහෙත් ගන්න ගියා. මෙයා අහන්න ඔබ. ඔව්. වෛද්‍යරු කියලා තියෙනවා මේකට බෙහෙත් දෙන්න බෑ. මොකද ඔයාගේ වකුගඩුවල යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඒ නිසා බෙහෙත් දෙන්න බෑ කියලා. ඊට පස්සේ මෙයා ළඟට ළඟ කියනවා. ඊට පස්සේ මේ සහෝදරිය කියනවා එයාට ඉංග්‍රීසි බෙහෙත් ගන්න විදියකුත් නෑ. මොකද මේ බෙහෙත් දෙන්න බෑ කිව්ව නිසා ඊට පස්සේ සිංහල බෙහෙත් කරා කිව්වා. සිංහල බෙහෙත් එක්ක කොල කොටලා කොටලා තුන් පාරක් බොන්න කියලා කිව්වලු. ඉතින් මේ සහෝදරිය එකක් කරා කියලා කිව්වා. ඉතින් මේ සහෝදරිය කියනවා එයා ගොඩක්ම අමාවේ තත්ත්වයක හිටියේ. එයාට කරගන්න දෙයක් ඇත්තෙම තිබුණ නෑ කියලා කියනවා. ඉතින් මේ ස්ථාන්ට ගිහින් පාවිනවතට සහභාගී වුණා කිව්වා. ඒ සහභාගී වුණාන් පස්සේ දෙගත්තුමා විසින් මග පෙන්වීමෙන් මම කතා කරා කිව්වා සවස 6න් පස්සේ මුලින්ම කසන කෙනෙක් ඉන්නවා. ඔව්. කසන කෙනෙක් ඉන්නවා ඉදිරියට එන්න කියලා. ඉතින් මේ සහෝදරී දෙල යාඥා කරගත්තා කියලා කිව්වා. ඊට පස්සේ දෙගත්තුමා යාඥා කරා. යාඥා කරන් පස්සේ ඒ දැවිල්ල සම්පූර්ණයෙන් සුව වුණා කියලා කිව්වා. ඊට පස්සේ සහෝදරී ගෙදර ගිහිල්ලා අන්නසි කැලක් කාලා අන්නසි. අන්නසි අපි දන්න ඇලර්ජික්. මතකද මම උඹට කිව්වා. ඉතින් මේ සහෝදරී කියනවා අන්නසි කැලක් කාලා බැලුවා. නමුත් එයාට ඒ වෙන්දට ඒ කෑව ගමන් ගොඩක් අමාරුයි කසනවා ගොඩක් දේවල් කියලා කිව්වා. නමුත් එදා දවසේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා සහෝදරී සාක්ෂි දරනවා. හැලෙලූයා.